අපි කතා කළා පරිවෘතීය ක්‍රියාවලදී නිපද වෙන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම තමයි සරලව බහිස්රාවය කියලා කියන්නේ. පරිවෘතීය ක්‍රියාවලදී නිපද වෙන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. දර අපි කලින් කිව්වනේ මොනවද මේ පරිවෘතීය ක්‍රියාවලදී අපේ දේහයට වැඩක් නැති නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය හැදෙනවා. ඒවා හැදෙන්න ඕන. ඒවා දේහයෙන් බැහැර කරන්නත් ඕන. ඒ බැහැර කිරීමට කියනවා බහිස්රාවය කියලා. ඒතට ඒවා බහිස්රාවී ද්‍රව්‍ය පිට කරනවා ප්‍රධාන ක්‍රම කිහිපයකින්. එකක් තමයි දහදිය විදිහට පිට වෙන්න පුළුවන් සමහරහ. පළවෙනි ඉන්ද්‍රිය හැටියට අපි ගන්නවා සම. සමහරහ බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය දහදිය. දහදිය විදිහට තමයි මේවා බැහැර වෙන්නේ. එතකොට බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ මොනවද? ජලය, ලවණ වර්ග තමයි, යූරියා, යූරික් අම්ලය කිසියම් ප්‍රතිශතයක් තියෙනවා. දහදිය හරහා බැහැර වෙනවා. එතකොට බහිස්රාවී ද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. බහිස්රාවී ද්‍රව්‍ය බැහැර වෙන ක්‍රමය තමයි දහදිය. දෙවෙනි බහිස්රාවී ඉන්ද්‍රිය හැටියට අපි සලකනවා පෙනහලු. පෙනහලු. පෙනහලු වලින් කොහොමද බහිස්රාවී ද්‍රව්‍ය බැහැර වෙන්නේ? ප්‍රාශ්වාස වාතයේ විදිහට. ප්‍රාශ්වාස වාතයේ විදිහට. එතන මෙතෙන් දෙන්නේ ප්‍රාශ්වාස වාතය. එතන ප්‍රාශ්වාස වාතයේ විදිහට බැහැර වෙන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? බහිස්රාවී ද්‍රව්‍ය තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව, ජල වාෂ්ප. ඒක තමයි ප්‍රධාන වශයෙන් බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ ප්‍රාශ්වාස වාතය. තුන්වෙනි බහිස්රාවී ඉන්ද්‍රිය තමයි වකුගඩු. වකුගඩු. තුන්වෙනි බහිස්රාවී ඉන්ද්‍රිය තමයි වකුගඩු. වකුගඩු වලින් බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය තමයි මුත්‍රා විදිහට බැහැර වෙන්නේ. එතන මුත්‍රාවල අඩංගු ද්‍රව්‍ය තමයි බහිස්රාවී ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. ඒ ද්‍රව්‍ය තමයි යූරියා, යූරික් අම්ලය, ජලය, ලවණ කියලා අපි සලකන්නේ. එතකොට අපි මේකත් මතක් කරගමු. අටවසරේදී මේ කොටස ආවා. දැන් අමතක වෙලා ඇති. බහිස්රාවී ඉන්ද්‍රියයන් මොනවද? මේ තියෙන්නේ බහිස්රාවී ඉන්ද්‍රියයන්. ඊළඟට බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය මොනවද? මේ තියෙන බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය. ඊළඟට බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? මේ වරහන් ඇතුලේ තියෙන හැමතැනකම මේ ඒව තමයි බහිස්රාවී ද්‍රව්‍ය බවට පත් වෙන්නේ. එතකොට මේ මිනිසා සම්බන්ධයෙන් ওই බහිස්රාවී ඉන්ද්‍රියන් තුනක් තියෙනවායි කිව්වනේ. ඕකේ නයිට්‍රජනීය බහිස්රාවී ඉන්ද්‍රිය. නයිට්‍රජන් අඩංගු බහිස්රාවී ද්‍රව්‍ය වෙන්නේ යූරියා, යූරික් අම්ලය. මතක ඇති හරි අපි කලින් පාඩමේදී යූරියාවල සාපේක්ෂ අණුකි ස්කන්ධය එහෙම හෙව්වානේ CO NH2 twice කියලා. මෙන්න මේ යූරියා මේවල නයිට්‍රජන් තියෙනවා. N කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාවලියට කියනවා නයිට්‍රජනීය බහිස්රාවී ක්‍රියාවලිය කියලා. නයිට්‍රජනීය බහිස්රාවී ක්‍රියාවලිය. එතකොට මේ මිනිසාගේ ප්‍රධාන දැන් බහිස්රාවී ඉන්ද්‍රියන් තුනක් ගැන කිව්වා. නමුත් නයිට්‍රජනීය බහිස්රාවී ඉන්ද්‍රිය හැටියට ඒ ක්‍රියාවලිය සිදු කරන ප්‍රධාන තැන තමයි වකුගඩු බවට පත් වෙන්නේ. සම මේක මතක තියාගන්න. ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ක්‍රියාවලිය සිදුවන ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇහුවොත් ඒ වකුගඩු. එතකොට වකුගඩු වලින් බැහැර වෙනවා කියලා කිව්වා යූරියා, යූරික් අම්ලය, ලවණ වර්ග, ජලය ඕවා. හරිද? ඉතින් වකුගඩු, වකුගඩු ඇතුලේ තමයි ওই ක්‍රියාවලිය සිද්ධ වෙලා අපි 11 වසරේදී ওই ක්‍රියාවලිය සවිස්තරාත්මකව කතා කරනවා. ඊළඟට මේ ශාකවලත් බහිස්රාවී ක්‍රියාවලිය සිදු වෙනවා. ශාකවලත් බහිස්රාවී ක්‍රියාවලිය සිදු වෙනවා.
මොනවද මේ ශාකවල සිදුවන බහිස්රාවී ක්‍රියාවලිය? මේ බලන්න මෙතන තියෙනවා පූටිකා සිදුර. පූටිකා සිදුර පූටිකා සිදුර කියලා කියන්නේ පාලක සෛල දෙකකින් සමන්විත වෙච්ච පාලක සෛල දෙකකින් සමන්විත වෙච්ච සිදුරක්නේ. ඒකට තමයි අපි කියන්නේ පූටිකා සිදුරක් කියලා. මේ පූටිකා සිදුර හරහා මොනවද සිදුවෙන්නේ? පූටිකා සිදුර හරහා සිදුවෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මතකයිනේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඒකට අවශ්‍ය දේවල් හැදුනයින් පස්සේ පිට වෙනවනේ. මොනවද ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී පිට වෙන්නේ? වායුවක් පිට වෙනවනේ. මෙන්න තියෙනවා ඔක්සිජන්. ඔක්සිජන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී බහිස්රාවී අපද්‍රව්‍යයක් හැටියට තමයි ඔක්සිජන් සලකන්නේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී බහිස්රාවී අපද්‍රව්‍ය බවට පත් වෙන්නේ ඔක්සිජන්. ඒ වගේම තමයි ඒ වගේම තමයි ශාකවල ශ්වසන ක්‍රියාවලියත් සිදු වෙනවානේ. ශාකවල ශ්වසන ක්‍රියාවලියත් සිදු වෙනවානේ. එතකොට ශ්වසන ක්‍රියාවලියේදී පිට වෙන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? ශාක වුණත් සතුන් වුණත් එකක් තමයි පිට වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී පිට වෙන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද? ඊළඟට ශාකවල ශ්වසන ක්‍රියාවලියේදී පිට වෙන බහිස්රාවී ද්‍රව්‍ය මොනවද කියන එක වෙන වෙනම මතක තියාගන්න උත්සාහ කරන්න. පැහැදිලි ඇති. අපි මෙන්න මේ කාරණේ ලියාගමු. ලියලා අවසාන නම් කියන්න. බහිස්රාවේ යනු කුමක්ද? ඩෙලිවර් නම් කියන්න. බහිස්රාවේ යනු කුමක්ද? ඊළඟට මට කියන වගුවක් තියෙනවද කියලා ඔතන. වගුවේ වගුව පුරවලක් තියෙන්නේ. මට චුට්ටක් මා ගාව නැහැ දැන් ටියුට් එක. පළවෙනියට අහලා තියෙන්නේ මොනවද? උත්තර ටික ලියන්න පුළුවන් නේද? බහිස්රාවී ඉන්ද්‍රියයන් මොනවද? සම පෙනහළු වකුගඩු. බහිස්රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය මොනවද? සමෙන් දහඩිය, පෙනහළු වලින් ප්‍රාශ්වාස වාතය, වකුගඩු වලින් මුත්‍රා. ඊළඟට බහිස්රාවී
द्रव्य मोनवाद दहाड़ी अटते जल लवन आश्वास वाते अटते कार्बन डाइऑक्साइड जलय एटिकलिया मुद्रा अटते यूरिया जल लवन वगुव पुरल अवसान किया बाबू संपूर्ण करना बट प्रश्न तीर अहान वगुव पुरावादी महान मट गुत कर बहिश्रावी द्रव्य मनवाद जाले सहा लावन ता उतने यूरिया यूरिक काम लेता पिगिन गार नॉई दिरिये दी सुरुपच्छ तयक बहरवे नॉई कियला इलान पेना हाल वाली इन बहरवे ना बहिस्रावी द्रावे मनवाद कार्बन डाइऑक्साइड जाले इलान वहुगाडू वाली इन बहरवे ना बहिस्रावी द्रावे मनवाद यूरिया जाले हाल लावन यूरिया जलय लवण वर्ग हाँ रेट अवबोधि शाख वाली बेहर अपद्रव्य मनोद मेक मम लिया नमु मतगति आगा अवश्य ना लियागत मकने प्रश्न यहां पूर्वंतना मे दीन तीन मिनसागे नाइट्रोजनीय बहिश्रावी इंद्रिय महाप्री के लो ये वकुगाड़ के हरी लीलती आगा वकुगाड़ रूप सटाने दिया है इतना हरी दिया गया है ना मिनी सागी नाइ देखी थी ना तीन वाले हरी 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 शाक वाला भाई श्रावी द्रावी मन में दिख रहा था फिर उतना ले रहा तीन वाले प्रभासांस देखी हिस्टेन दी रहती है हाँ एक ठीक लिया है ना मन में
शाक वाली सीध वन बहिस्राव इंद्राव मनवाद किये ने कर CO2 ऑक्सीजन जाले ओ कार्बन डाइऑक्साइड ऑक्सीजन जाले कार्बन डाइऑक्साइड सह जाले पीटवेन्ने श्वसन क्रियावली ऑक्सीजन पीटवेन्ने प्रभा संश्लेषण क्रियावली बहिस्राव द्रव्य किएने का मतक त्यागा हाँ अभी हम ना इलाके टा बालमु इलाके लाक्षणिक चालने किएने का तो चालने किएने का आप खालीन का ताकर अपु क्रियावली एक एकत संबंध वेनो मतलब कि उद्दीपित आवेशा हा समायोजने यदि उत्तेज प्रतिचार के निकट आकला तो चालने आकी ने कार्त दाखवाने उत्तेज कर दाखवाने प्रतिचार या क्विडियत है जीवन संपूर्ण देहे में हो देहे इन कुर्से को हो पीहिती में मेनास करेगे नहीं में चालने आकी ला हम दोनों नमे नमे वसर पुतिंग दत्ता अर्थ देखी मां तो मितने दी चलने के लिए हम दोनों ने मुकाबला देखिए लाओ इधर आप ही घोड़ा के लावा के टे उत्तेजित के टे शाक बहुत विटामिन का पेन्नुंग करना राग ब्रास्ते वार देने भी में मूल वैदी में तो उधर पहुँचू आधार के एक पटा है टीम है और नोवा शाक वाले तीन है ना चलने हैं शाक वाले टे संपूर्ण एम चलने वाले සම්පූර්ණ ජීවියාම චලනය වෙනවා සමහර ශුද්ධ ජීවීන්ුත් ඉන්නවා සම්පූර්ණ ජීවියාම චලනය වෙනවා එතකොට බලමු අපි දැන් මේ චලනය කියන එක ඉතින් මේ 9 වසර කොටසකින් ගත් එකක් මම පෙන්නලා තියෙන්නේ මෙතන මෙතන ඉන්න ජීවීන් කිහිප දෙනෙක්ගේ චලනයන් අපිට හඳුනා ගන්න පුළුවන් इधर कालिंग मेन में अवस्था अब लिए लाइन ने चालने की अन्य मुखाक देखिए ने कर चालने की ने के लिए अन्य चलने क्या ने मुखाक्त किए ने कर चलने क्या ने मुखाक्त ये लांग टाइप वाले मु चलने की ही पे आ कुतने වගුවක් දීලා තියෙන මොකද 9 වසර පුතෙන් ගත්ත දෙයක් නැවත මතක් කිරීමක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ हरे थैंक यू अन्न डिलीवर ना किया अन्न
අපෘෂ්ඨවංශීන් ගොඩක් වෙලාවට සංචරණය සඳහා යොදාගන්නේ එයාලගේ පේශිමය පාදය. මේ ගොළු බෙල්ලත් එයාගේ පේශි තමයි යොදාගන්නේ. එතකොට මැඩියා මම රූප සටහන් ගැන කියන්න, එයාලා පැන පැන යන්නේ එයාලගේ පාද පාවිච්චි කරන්නේ. එයාගේ පිටිපස්ස පාද අපර ගාත්‍ර ටිකක් දිගයි. ඊළඟට ගොඩක් සර්පයෝ එයාලගේ උදරය කොරපොතු සහිත උදරය තමයි පාවිච්චි කරන්නේ එයාලගේ චලනයන් සඳහා. කොරපොතු සහිත උදරය චලනයන් සඳහා පාවිච්චි කරනවා. ඊළඟට බොහෝ සතුන් ගත්තාම එයාලට පාද තියෙන සංචරණය සඳහා එයාලගේ පාද උපයෝගී කරගන්නවා සංචරණයන් සඳහා. අපෘෂ්ඨවංශීන්ගේ අපි කතා කළා මෙයාලගේ පේශිමය පාදේ තමයි උදව් කරගන්නේ මේ චලනය වෙන්න. මේ කවුද කියලා දන්නවනේ? කවුද මේ? මේ ජීවිය කවුද? ඇමීබා. ඇමීබා කොහොමද සංචරණය කරන්නේ? ව්‍යාජ පාද මගින් තමයි එයාලා සංචරණය කරන්නේ. අපි උතන වගුව ගත්තොත් වගුව ගැන මම ඊට පසුව කියන්න. මේ මෙන්න මෙයාලා සංචරණය සඳහා යොදාගන්නේ පාද කියලා අපි කතා කළා. ඊළඟට මත්සයින් සංචරණය සඳහා යොදාගන්නේ වරල් කියන එක අපි දන්න දෙයක්. එයාට පක්ෂීන් ගත්තහම එයාලා පියාපත් යොදාගන්න චලනය සඳහා, නැත්නම් සංචරණය සඳහා. ඊළඟට ගැඩවිලා නයා ගොළුබෙල්ලා එයාලගේ අපි කිව්වා පේශිමේ පාද තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සංචරණය සඳහා. පේශිමේ පාද පේශි තමයි ගොඩක් වෙලාවට. මේ සර්පයින්ගේ කොරපොතු සහිත උදරය තමයි, පාද වගේ දේවල් නැහැ. කොරපොතු සහිත උදරය තමයි යොදාගන්නේ සංචරණය සඳහා, නැත්තම් චලනය සඳහා. ඇමීබා ගැන කතා කළා. ඇමීබා ව්‍යාජ පාද යොදාගන්නවා සංචරණය සඳහා. ඊළඟ ඔතන පක්ෂම මගින් සංචරණය කරන ජීවීන් ඉන්නවා. මේ ජීවියා කවුද? මෙයා පැරමීසියම්. ඉතින් නම ලියාගන්න, නම එයාගේ සංචරණ උපාංගයයි මොනවද කියලා. ඊළඟට කෂිකා පාවිච්චි කරන මෙන්න මේ ජීවියා කවුද මේ?
संचरणे संधा उत्तेज वलट प्रतिचार मेतन दी मूल पोल दिशा वैडी मतगति मूल पोल दिशा वैडी मे मे शाक चालन उदाहरण निशागे अवबोध्या मे वाल मे नमे पोते नमे स्लाइड शाक खांद इहलट वैडी एक धन प्रभावारती खेला तुलवांग ऋण गुरुत्वावारती खेला तुलवांग एक विनम कारण किसे होता तभी मैं कथा कर रहा हूँ शाख चालन वाला तो उदाहरण शाख अग्रस्त आलोक दिशा वैली इन्होंने मेतना में कद मत कहती पुष्पे परागयाक परागयाक कलंक मत पति हम मे पराग नाले वर्धने वेनमा डिंब शैल खरा तो वर्धने वेन्न मे डिंब शैल डिंब कोश निपदन रासायनिक द्रव्य दिशा तमई मे पराग नाले वर्धने वेन्नी पराग नाल वर्धने वीम शाक चलने उदाहरण मतकरगा उदाहरण तपे कथा कला स्पर्शावर्ती की मनवाद की ඊළඟට වගුව සම්පූර්ණ කරන්න වගුව සම්පූර්ණ කිරීමේදී මොන හරි ගැටලු මතුවනා නම් අහන්න මෙතන නොදන්න දේවල් තියෙනවා නම් මෙතන ඩොල්ෆින් කියලා ඇති එයාගේ අවල්පත් කියලා තමයි අපි නමේදී ඉගෙන ගත්තේ ඩොල්ෆින්ගේ ඒ තියෙන එකට වරල් කියනකට වඩා අවල්පත් කියලා තමයි ඒව හඳුන්වන නම අවල්පත් नाम इतनी सतहन करना मनोहर बेरी अपहस तेनाती मनोवाद की इलाग मत को जीवन गे लाक्षणिक प्रजनने की उदाहरण विशेषिकाकन की सतुन चलन ने සතුන් සම්පූර්ණ ජීවියාම චලනය වෙනවා නමුත් ශාකවල ජීවිතයේ කොටසයි මට කියන්න සතුන් ඉන්නවා යාලට චලනයේ මේ සංචරණය කරන්න බෑ සතුන් ගොඩක් වෙලාවට ජීවිතයේම සංචරණය කරනවානේ සංචරණය කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යනවා සම්පූර්ණ ජීවියාම නමුත් සතුන් ඉන්නවා සම්පූර්ණ ජීවියාම එහෙම නැත්නම් සංචරණය කරන්න බෑ සංචරණය කරන්න බැරි සතුන් කවුද मुहुदु माल कोरल बुहुबावा हाइड्रा मुहुदु माल कोरल बुहुबावा हाइड्रा यहाँ लेटा संचरने कराने बे हाँ अभी देंग बालो मेला अक्षने की प्रजनने की ने के जीवे अकांड पैवेत्म संधा जीवे अकांड पैवेत्म संधा जीविन बिहिकिरी में क्रियावली टे किये ना प्रजनने किये
එහෙම නැත්නම් බහු ඒකසෛලික ජීවියෙක් වෙන්නත් පුළුවන් මෙතන ඒ ඔක්කොමලා සඳහන් කරලා තියෙනවා ජීවීන් කියලා කියවහම ඒක පොදුවේ අපිට ගැටලුවක් නෑ ජීවීන් තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ජීවීන් තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියට කියනවා ප්‍රජනනය කියලා. ඉතින් ප්‍රජනනය කියන ක්‍රියාවලිය කොටස් දෙකක් අපි කතා කරනවා ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා. ඉතින් මේ පළවෙනි රූප සටහනේ තියෙන අලිංගික ප්‍රජනනය දෙවෙනි රූප සටහනේ තියෙන ලිංගික ප්‍රජනනය ජීවීන් බිහි වෙච්ච අවස්ථාව. එතකොට මේ ශාක පත්‍ර වලින් අලුත් පැලේනවා, ශාක මුල් වලින් අලුත් පැලේනවා, ශාකයේ කොටසක් කඩලා හිටෙව්වොත් අලුත් පැලේනවා. ඉතින් මේ වගේ පැටවු දානවා. එහෙම නැත්නම් අර බීජ ගෙඩි හට ගන්නවා. අන්න ඒවා ලිංගික ප්‍රජනනයට අයිති වෙන්නේ. මෙතනදී දීලා තියෙනවා මොනවද බලන්න එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙක්ගේ ජන්මාන සෛල දෙකක් සෛල විභාජනය කියන ක්‍රියාවලියේදී කතා කළා මතක ඇති ජන්මාන සෛල ජන්මාණු ජනනය ගැන කතා කළා මතකනේ සෛල විභාජනයේදී ඌණන විභාජනයේ අනුණන විභාජනයේ සිදු වෙනවයි කියලා. එතකොට මෙන්න මේ ජන්මාණු ජනනයේදී තමයි ලිංගික ප්‍රජනනය සිදු වෙන්නේ. ශාක වුණත් සතුන් වුණත්. එතකොට මොනවද මේ ජන්මාණු සෛල වර්ග දෙක? එකක් පුංජන්මාණුවක් අනික ජායා ජන්මාණුවක්. පුංජන්මාණුවක් කියලා කියන එක ශාකවලදී අපිට පරාග විදිහට ගන්න පුළුවන්. ජායා ජන්මානුව ඩිම්බ සෛලයේ විදිහට ගන්න පුළුවන්. මම කලින් රූප සටහනක් පෙන්වුවේ පරාගනාලය වර්ධනය වෙලා ඩිම්බ සෛලයට සම්බන්ධ වෙනවා. ඒ ශාකවල සිදුවන ලිංගික ප්‍රජනනය. සතුන්ගේ ගත්තොත් අපි ගොඩක් වෙලාවට කලින් රූප සටහනකදීත් කතා කළා ඩිම්බ සෛලයක් සහ ශුක්‍රාණු සෛලයක් එකතු වෙලා තනි සෛලයක් හැදෙනා යුක්තාණු. එතන මේ තියෙන ඩිම්බ සෛලය කියන්නේ පුංජන් ජායා ජන්මාණුව, ශුක්‍රාණු සෛලය කියන්නේ පුංජන්මාණු. එතන මේ ජන්මාණු ජනනයේදී අණු ඌණන විභාජනය වෙනවා කියලා කලින් පාඩමකදීත් ඉගෙන ගත්තා. මෙන්න මේ ක්‍රියාවලි හරහා අලුත් ජීවි නැති වෙනවා නම් අපි ඒකට කියනවා ලිංගික ප්‍රජනනය කියලා. මේ පරාග මල්වල තියෙන පරාග කලංකයේ මත පතිත වෙලා ඩිම්බ සෛලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක එක අවස්ථාවක්. ඊළඟ අලිංගික ප්‍රජනනයේදී මොකද වෙන්නේ? වෙන ජීවියෙකුගේ සහභාගීත්වයක් නැතුව තනි ජීවියෙකුට මේ ජීවීන් බිහි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට තමයි මේ අක්කපාන ශාක පත්‍රයෙන් අලුත් පැල ගොඩක් හැදෙන්නේ. අර මොනවා හරි දඬු පැන කරපුවාම බද්ධ කරපුවාම ඒ වලින් එන්නේ අලුත් පැල. ඒවා ඔක්කොම මහු ශාකයට සරසමයි. අනුනන විභාජනයේ සිදු වුණේ ඒවා මතක් කරගන්න. මේ බල්බය, කෝමය, ඊළඟට රයිසෝමය, දාවක, ස්කන්ධාකන්දය ඔක්කොම අලිංගික ප්‍රජනන ක්‍රියාවලියට අයිති වෙන්නේ. මේක ලියාගත්තද? එතන ප්‍රශ්න අහලා තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ ප්‍රශ්න ඉදිරියට ඉවර නම් කියන්න අපි ඉදිරියට යමු. මගේ හරිච්ච ඒවා තියෙනවා නම් අහන්න. ඉවරුන විනාඩියකින් මගේ අවසන් වෙයි ආයෙ සම්බන්ධ වෙන්න.
इन बलान वर्धने सह विकसने की।